හරි මේ ගාන කියවන් පස්සේ ඔයගොල්ලන්ට මේ කතන්දරේ තේරෙන්න ඕනේ. උතුර මෙහි කියලා ගත්තොත් ඊ පොලෝ කියලා ගත්තොත් ඔය ඒ කියන නැවට දිස් වෙනවා. එයාට දිස් වෙනවා උතුරෙන් නැගෙනහිරට ඇල්ෆා කෝණයක් සාදන දිශාවෙන් B කියලා කුඩා දුන්නාවක් එනවා. උතුරෙන් නැගෙනහිරට ඇල්ෆා දා සාදන දිශාවෙන් එයා දෙසට එනවා කියන තේරුම ඒක රූපයට ගන්න පුළුවන් මෙහෙම. A මෙතන නම් B මෙන්න මේ වගේ තැනක ඉන්න ඕනේ. මෙන්න මේ ඔස්සේ තමයි ඒ දෙසට එන්නේ. උතුර මේ කෝණේ තමයි ඇල්ෆා. එන කෝණේ මේ කෝණේ. ඒ වගේම එයාට ඒටම දිස් වෙනවා සී නම් තා කුඩා දුන්නවා දකුණේ සිට ඇල්ෆා බටහිරට දිශාවෙන් එයා දෙසට එනවා කියන එක රූපෙන් නැගුවොත් ඒ මෙතන කෙලින්ම මේක අනිත් පැත්ත මෙහෙම කියලා මෙන්න මේ වගේ තැනින් තමයි සී ඉන්නවනේ සී එනවා ඒ දෙසට මෙහෙම ඒට සාපේක්ෂව සී මෙහෙම බීට සාපේක්ෂව ඒ මෙහෙම කියන එක තමයි කතන්දර කියන්නේ. ඊට පස්සේ තවදුරටත් අපිට කියනවා ඇත්තටම B චලනය වෙන්නේ දකුණෙන් බටහිරට 5 කෝණයක් සාදන දිශාවට මෙන්න මෙහෙට තමයි ඇත්තට B යන්නේ. ඒ කියන්නේ ජලයට සාපේක්ෂ ඒ කියන්නේ ඔය අපි ගත්තොත් මං E පොලෝ කියලා ගන්න තුරත් නැහැ ඇත්තට වැඩක් වෙන්නේ නැහැ. අපි ගමු W ජලය කියලා. මට ඒක මිස් වෙනවා. ඒත් ජලයට සාපේක්ෂව බෝට්ටුව B තමයි මෙහෙම යන්නේ. හරි. ඒ වගේ අපිට කියලා තියෙනවා ජලයට සාපේක්ෂව C කියන එක ඇත්තටම උතුරෙන් නැගෙනහිර තීර කෝණයක් සාදන මෙන්න මේ දිශාවට තමයි C යන්නේ කියලා තියෙනවා. මේ තීටා කියනවාගේ දැන් මේක ඇල්ෆා ළමයින්ට තේරෙන මෙන්න මේකත් ඇල්ෆා කියලා තේරෙනවා. නම් මේකත් ඇල්ෆා. එහෙනම් මේ මෙන්න මේ ඇල්ෆා රටා තීටා අඩුයි කියලා අපිට තියෙනවා. ඒ වගේම මෙන්න මේ මේක ඇල්ෆා නම් මෙන්න මේකත් ඇල්ෆා කියලා විමසන තේරෙනවා ගන්නට. ඒ වගේ ඇල්ෆා රටා 5 වැඩි කියලා දින තියෙනවා. ඒක නිසා තමයි මම මේ විදිහට දාගත්තේ. නැත්තම් මේ කෝණය ඒ කියන්නේ මේ නැත්තම් මෙහෙම දාන්න බෑනේ අපිට. දීලා තියෙන නිසා තමයි මම දාගත්තේ. නැත්නම් ඔක වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට කියනවා A සහ B චලිතයටත් A සහ C චලිතයටත් සුපු ප්‍රයෝග ත්‍රිකෝණ ඇදලා සාමාන්‍ය දහස පාවිච්චි කරලා මුලින්ම අංක 1 වශයෙන් මෙන්න මේ ප්‍රකාශය පෙන්වන්නයි කියලා. ඊට පස්සේ තව කතන්දරයක් අහනවා. අබල මෙස්සල්ලා කොහොමද මේ A සහ C ට A සහ B ටයි A සහ C ටයි කොහොමද ප්‍රයෝග ත්‍රිකෝණ දෙක අඳින්නේ කියලා බලමු දැන්. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලෝ තේරෙන කාරණේ ඇඟට ගුණම් වැඩි දැන් අපිට දීලා තියෙනවා කියලා මේකට සාපේක්ෂව B මෙහෙම A සාපේක්ෂව C මෙහෙම කියලා අපි ඒකම පාවිච්චි කරමු. ලේසි උඩට ප්‍රවේගය A සාපේක්ෂව B වග ගන්න පුළුවන් ප්‍රවේගය ජලයට සාපේක්ෂව A B සාපේක්ෂව ජලයට සාපේක්ෂව B ධන A සාපේක්ෂව ජලය කියලා ලේසි. හරි. මට අතර ඉඩමදි කම නැහැ. මේක අපි දන්නා මේක දිශා නම් මෙහෙම. ඇල්ෆා. ජලයට සාපේක්ෂව B මෙහෙම 5. ඒක ඇල්ෆාට වඩා වැඩි නැත්නම් 5 කී තියෙන්නේ. ඔය වගේ. ධන A සාපේක්ෂව ජලය නැත්නම් ජලයට සාපේක්ෂව A ගේ අනිත් පැත්ත යාත්‍රාව යන්නේ උතුරට කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන්. එතකොට යාත්‍රාව නමෙට කියලා. මට කලින් කියන උතන අපිට දීලා තිනවා. V ජලයට සාපේක්ෂව A යාත්‍රා යන උතුර කියලා අපිට දීලා තියෙනවා. ඒකේ V එකෙන් තමයි කැපිටල් V. නැමෙක පල්ලෙහාට V. ඊතරම් පොඩ්ඩක් මේක මාරු කරලා දැගත්තොත්. ඔකේ පාසුතාවය පරිදි. මේට ඇල්ෆා. හරි ඔහම තර අපි ගමු. එතකොට මම ගන්නවා මේ A සාපේක්ෂව B. අපි ගමු P1 ආරන් කියලා. එතකොට මේ ගන්න මම. එතකොට මොකෝ මේක දිශා විශාරත් එදිකම දන්න නිසා මම ගත්තේ හම P1 Q 1 මේ ගන්නවා P2 Q P Q1 ආරන් කියලා. හරිද? ඒ වගේම ඊළඟට අපි ලියාගමු ප්‍රවේගය A සාපේක්ෂව C ප්‍රවේගය C ජලයට සාපේක්ෂව C ධන ප්‍රවේගය A සාපේක්ෂව ජලය. එතකොට A සාපේක්ෂව C අපි දන්නවා වෙන මෙයා
මෙහෙම කියලා ගන්න පුළුවන් ඇල්ෆා අපිට තියෙන තියෙන එක ජරට සාපේක්ෂව c කියන්නේ මෙන්න මේක ඒකට අඩුවාන සියක් වන්දම තීට අපිට තියෙන තියෙන ඒකට සාපේක්ෂ ජලය මේකට v තොර මේක මම කරකර ලියා ගන්නවා පහසු දාලා මේක ගන්නවා එතකොට මොකද දෙකම එකට තිකෝමන්ට ගන්නව නිසා මම ගන්නවා එහෙම ඉතින් අපිට කියලා තියෙන කියලා දින්නේ කියලා ඒක නිසා මම ගන්නවා මේක P1R2 කියලා P1 Q2 මෙයා Q2 R2 බලමු දැන් බලමු කොහොමද මේ දෙකම අපි එකට තිකෝමන්ට දාගන්න කියලා අපි උත්සාහ කරමු වැඩුණා අපි අලුත් රූපයක් ගන්න. ତර P1 R1 අපි දන්නව මෙහෙම තියෙන්නේ. P2 R2 මෙහෙම මයිස් P1 R1 මෙහෙම P1 R2 මෙහෙම. ତතර අපි දල වශයෙන් මෙතනින් අඳින්න පටන් ගමු. හෝ අපිට පුළුවන් අලුත් කොලයක් අරගන්න එක්ක. කමන අපි දැන් try එකක් දෙමු වැඩුණා අපි අලුත් කොලයක් ගමු. ତතර P1 R1 අපි දැන් ගමු මේ හැරින් විතර. මේ හැරින්. P1 R1 ඔහොම ගත්තොත් දල වශයෙන් ඇල්ෆා නැතිනම් හමු එතන P1 මෙහෙට R1 යනවා දිගට හැබැයි ඒක හැදෙන්නේ P1 Q U පල්ලෙහාට ගිහිල්ලා එකතු අරගෙන හැමදාම පුළුවන්නේ මෙන්න මෙතන තමයි R1 දාලා වශයෙන් එන්නවනේ මෙන්න මේක තමයි 5 හරි ඇල්ෆා 5 ඇල්ෆා 5 වැඩි කටහර ගන්න තියෙනවා තර් මේක U මෙතන P1 Q1 මේක U ඔව් මේක දැන් මේක U ඔව් U නේ V V ඒ වගේ අපි දන්නවා මම අතන මාක් කරලා නැහැ ඒකනේ මේ බෝටු දෙකේ විශාලත් ප්‍රයෝග විශාලත්ව දීලා තියෙනවා U කියලා දැන් මට මතක් වුණා පුළස් සමාන මේකත් U මේකත් U හරි තර් මේකත් U මේකත් U අතර මාරු නොකරත් කරන්න තිබුණා එතකොට මේක U හරි මාරු කරත් දැන් පස්සේ වාසියක් මෙන්න මේක දැන් අපි වාසියක් තියෙන අතර මට අතර දෙමුනේ කමන්නේ කොහොමද ඒක ඒක හරිද P1 R2 ඒක අනිත් පැත්තට මෙහෙම තියෙන ඇල්ෆා නේ පැත්තට P1 R2 මෙහෙ කොහරි ඒක සෙට් වෙන්නේ P1 Q2 හා මම Q2 කියලා ගත්තට අතර මොකද මේ එකම දයිසි කියන්නේ මට ගත්තරම මතක් වුණ නෑ වෙලා එහෙනම් මෙතන P1 Q1 මෙතන P1 Q1 මතය ගන්නවා එතන මෙතන Q1 R2 P1 Q1 ප්‍රශ්න නැහැ එතන වැරද්දක් යාම හදුවනේ කමන්න ප්‍රශ්න නැහැ P1 Q1 අල්ලාට දැසි Q1 R2 Q1 R2 තියෙන ඇල්ෆාට අඩු කෝණයක එහෙනම් ඒක අපිට ගන්න පුළුවන් නේද මෙතන තමයි R2 P1 R2 මෙහෙට මේ කෝණය තීටා හරි නේද ඇල්ෆා තීටා උඩ තීටා හරි එතකොට අපිට තේරෙනවා මේක ඇල්ෆා මේක තීටා නම් මෙන්න මේ කෝණය ගන්න පුළුවන්. තාම් පාසුවේ මේ කෝණේ මේක වෙයි මේක එකතු මේක ගන්න නැසොත් මේ කෝණේ මේක අඩු කරා මේක ගන්න නැසොත් මේ කෝණ ගන්න පුළුවන් ඇල්ෆා රින් තීටා කියලා. හරි. මේ කෝණේ 5 මේ කෝණ ඇල්ෆා නම් මේ කෝණ ගන්න පුළුවන් ඉස්සෙල්ලා වගේ. මේකේ මේක එකතු 5 එන්න ඕන නම් 5 ගේ මේක අඩු කරාම පස්සේ මේක එනවා. මේකත් හා මේකත් අමතකම ලබන්න. සමානයි වගේ නොපේරුණාට මේ PQ1 සහ
q1r සහ q1 r1 දෛශිකයේ විශාලත්වය q1 r2 දෛශිකයේ විශාලත්වයයි සමානයි. හරි, දැන් අපිට කියන්න මෙන්න මේ කතන්දරේ පෙන්වන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් බලමු මේකෙන්. u බෙදීම sin α මේ ත්‍රිකෝණය සමාන කරන්න පුළුවන්. sin u බෙදීම sin α, v බෙදීම sin φ. ඕ නිකම්ම නේද ඔබන්න තේරෙන වැඩේනේ. අපිට ගන්න පුළුවන් මෙහෙම. පොඩ්ඩක් මම මේ කොළෙම හිටගමු. P1, Q1, R1 ත්‍රිකෝණය සලකා සයින් ප්‍රමේයදී අපිට ගන්න පුළුවන් සයින් ඇල්ෆා වේදීම U සමාන සයින් මේක නැත්නම් ඔබෙන් කරගල මෙම ගන්න අපිට u sin alpha සමාන v බෙදීම sin phi alpha කට හේතුව alpha sin phi සමාන බිංදුව alpha සමාන බිංදුව අපිට දීලා තියෙන එකක් මේක මෙයක් මෙයක් බිංදුව වෙනවා sin ප්‍රමේ මේකෙන් මේ ගන්න පුළුවන් ප්‍රශ්න නැහැ පහදුම alpha අතෝ sin alpha සමාන බිංදුවයි sin phi alpha සමාන බිංදුව නිසා U තසමාන බිංදුව V තසමාන බිංදුව ඔක්කොම තියෙන නිසා හරි අපි ගම් මේක කියලා මෙයා සමාන මෙයා කියලා ආවා. දැන් මෙයන් ප්‍රශ්න එවන් අපිට පුළුවන් P1 Q1 R2 ත්‍රිකෝණය සලකා සයින් ප්‍රමේය දීම අපේ උන්න ඇසල තොර යුදුවත් අපට ගන්න පුළුවන්. තොට මේ කල්පනිසා මේක පරිනම සයින් ෆරිනල් බෙදීම යු මේ කොන බෙදීම මේ පාද මේ කොන සයින් අග බෙදීම මේ පාද මේ පාද වී සයින් ඇල්ෆා වෙන තීට බෙදීම v මේකෙන් කරකවල ගන්න පුළුවන් ඉස්සෙල්ලා වගේ මේ කිසිම පදයක් නිසුනේ නෝන නිසා සහ සයින් ෆරන් ඇල්ෆා ගැන සයින් ඇල්ෆා නිසා අපිට ගන්න පුළුවන් u සයින් ඇල්ෆා u බෙදීම සයින් ඇල්ෆා සමාන v බෙදීම සයින් ඇල්ෆා වෙන තීට කියලා මේක දෙක නෑ කහ එක සහ දෙක අනුව තේරෙන මෙයා සමාන මෙයා මෙයා සමාන මෙයා නැතුත් මෙයයි මෙයයි මේ ත්‍රිත්වයන් සමාන මේක සාධනම තමයි පාසුව. හරි හරි, ඊට පස්සේ රොමලක්කන් දෙකේ හාන්නේ සීට සාපේක්ෂව v ගේ ප්‍රවේග විශාලත්වය රොමලක්කන් දෙක ඔය කියන ප්‍රකාශන පෙන්වන්නේ කියලා කියන්නේ. ඒතර සීට සාපේක්ෂව b නේ හාන්නේ. ඒතර සීට සාපේක්ෂව b අපිට මේ ත්‍රිකෝණය මැදට ගන්න පුළුවන් නේද? ඕගොල්ලෝ බයිද? සීට ප්‍රවේගයේ සීට සාපේක්ෂව b කියලා කියන්නේ ප්‍රවේගයේ a සාපේක්ෂව c යන ප්‍රවේගය නෑ a සාපේක්ෂව b යන ප්‍රවේගය සීට සාපේක්ෂව a කියලා හිතන්න පුළුවන් නේ. සීට සාපේක්ෂව b සමානයි සීට සාපේක්ෂව a යන a සාපේක්ෂව b. හරි, ඒතර a සාපේක්ෂව b කියන්නේ PR1 P1R1 P1R1 ප්‍රවේගයට එකතු කරන්න ලු මේකට එකතු කරනවා මේ තින්නේ අපි මෙහෙම කිව්වා. හරි, ඒ සාපේක්ෂ B කියන්නේ කොහොමද? P1R1 අපි මෙතනින් ගමු. ඒක මෙතන ඒ සාපේක්ෂ B කියන්නේ P1R1. ඒ සාපේක්ෂ C සාපේක්ෂ නෙමෙ අපි ඒ සාපේක්ෂ ඉන්න දන්නවා. ඒ සාපේක්ෂ කියන්නේ P1R2. ගිය අනිත් පැත්ත මේ කියන්නේ ඍණ P1R2.
ඒට සාපේක්ෂව C කියන්නේ P1R1 නම් C ට සාපේක්ෂව A කියන්නේ ඍණ P1R2. එතකොට මේක දෛශික ආකාරයෙන් පොඩ්ඩක් සරු කරලා අපිට ගන්න බෑද P1R1 ඍණ P1R2 ගුවත් එකයි ධන R2 P1 ගුවත් එකයි. හරි. දැන් නැවත පොඩ්ඩක් මේ දෛශික දෙක මාරු කරොත් ප්‍රශ්නයක් නැහැ. ඒ දෛශික ගැන B දෛශික ගුවත් එක, B දෛශික ගැන A දෛශික ගුවත් එක. R2 P1 දෛශිකය. ට එකතු කරන P1 R1 දෛශිකය. P1 ප්‍රවර් පොදු කවුද මේ? R2 R1 දෛශිකය. තමයි එහෙනම් අපිට ගන්න පුළුවන් C සාපේක්ෂව B ක ප්‍රවේගය. R2 R1. කෙලින්ම මෙන්න මේ ක තමයි B සාපේක්ෂව C ගේ, නැ C සාපේක්ෂව B ගේ දෛශික වෙන වෙන මේ සම්පූර්ණ එකන. සම්පූර්ණ එකන. මොන දෛශික විශාලත්වය තමයි මේකේ මේක විශාලත්වය තමයි ප්‍රවේගය C සාපේක්ෂව B ගේ විශාලත්වය. ඒක තමයි අපි පෙන්වන්න කියන ප්‍රකාශය. හරි. ඉතින් ඊටම සරල දෙයක් අපිට කරන්න තියෙන්නේ. ඒ දිගහන විතරයි. ඉතින් මම කොහොමද අපි මගේ මේ රූපේ මේ දෙකම U පොඩ්ඩක් අසමානව පේනවට පොඩ්ඩක් මෙන්න ලම්බකයක් ගහගත්තොත් මෙන්න මෙහෙම මෙතන අපි ගිමු X කියලා. මේ Q1X දිග ගන්න පුළුවන් ඔයගලන්ට. Q1X දිග ගන්න පුළුවන්. මේක ඇල්ෆා, මේක යූනි, මේක V. මේක V නේ. V හරි. මේ කියන්නේ මේකනේ. මේක V. මේ දිග ගන්න පුළුවන් V sin alpha. මේක V sin alpha, මේක U. මේකත් U. අදත් අපිට තේරෙනවා ඉතාම සරලව එන්නේ මේ තරම් දැරි මොකද්ද P1 R1 R2 විශාලත්වයේ දෛශිකය ගන්න පුළුවන් X R1 විශාලත්වය දන R2X විශාලත්වය X R2 වුවත් XRN කෝ සමානයි මේ පාදේ සමානයි වගේ මේ වෙන්නේ මේ පාදේ සමානයි මේක ලම්බෝසි එන අනිවාර්යෙන් මේ කොටස් සමානයි මොකද හරි හරි අතර මොකටද මේ තේරෙන්නේ මේ ගානේ හැටියට මේ පාදේ සමානයි නේද මේ කෝණය සමානයි අදොත් මේ කෝණේ ඉතින් මෙතන කියනවානේ මේ කුටිය සමාන කරපුවම VV අහස වෙනවා ఆల్ఫా ని తీటా సైన్ సా ఫైర్ ని తీ ఆల్ఫా సైన్ సమానం అన్న ఒక్కో సరు కోణం నిసా మే కోణం సమానం అన్న హరి ఇక్కడ తెలుసు ఇక్కడ తాస్ దూరట ఇక్కడ వెలొత్తు ఒక అంతర మేకై మేకై సమానం కరం పస్సే నసు మనం మెతని లివు ఆల్ఫా ని తీటా సమానై ఫైర్ ని ఆల్ఫా గిల గాతో తోగొలంట ఆల్ఫా మెహటల 2 ఆల్ఫా సమానై తీర గన 5 గిల గాను అదొత్ ఆల్ఫా గిన గి గాను ప్లాన్ తీటా సా 5 వల එකතුෙන් අඩක් කියලා. හැම දකින්නක් පුළුවන් මොලේ එච්චර අහන්න නැහැ අපිට. හරි. විතර කැසිය. එනම් R2 P දිග නැතත් P R2 R1 දිග කියන එක අපිට ගන්න පුළුවන්. මේ කොටස් දෙක එකතු. මේක මේක. විතර මේක U, මේක U sin alpha, V sin alpha. ඔක මේ පාදේ V නිසා. V V ඔක්කොම. නම් මේ චුට්ටි කර ගන්න පුළුවන්. U වර්ග වෙන මේක මේකද සමානයි. මේක මේක. ගන්න පුළුවන් දෙගුණයක් U වර්ග ඍණ V වර්ග sin alpha sin වර්ග alpha ඒ වර්ගමූලික අන්න ඒක තමයි කියන්නේ C සාපේක්ෂව V ගේ ප්‍රවේගය එන්න මේක වෙන්න නිකතන් හරි ගැටලුව අවසන්යි